ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් දඹුල්ල නගරයේදී පැවැත්ුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද රැලියට සහභාගී වී සිටියා. තවමත් 140ක් ඡන්ද දෙන්නේ කාටද කියලා එළිය කතා කරන්නේ නැතිලු. වෙනද නම් මේ වෙනකොට 190ක් කාටද ඡන්ද දෙන්නේ කියලා තීරණය කළා ඉවරයි. සජිත් ප්‍රේමදාස මාත්මයට දෙන ඡන්දයක් එදා 27 ලක්ෂයක් තිබුණා. ඒ නිසා ඒ 27 ලක්ෂය බයි නැතුව එළිය කියනවා. සජිත් ප්‍රේමදාස මාත්මයට මේ පාර දෙනවයි කියලා කියනවා. අනුරු කුමාර් දිසානායක මේ රටේ නමවන විධායක ජනාධිපති කියලා හිතාගෙන ඉන්න ගෝත සෙට්ටේකුත් ඉන්නවා. මිහි පිට යුද්ධන වත්තපු නූතන දුටුගැමුණුට මයින කියන හිඟන જાතියක් බලව් අපි. පහුගිය දවස්සේක කොල්ලෙක් ගෑනු ළමෙක් යාළු කරගෙන අහපල්ලා මේක ඕන වෙන උඹලට. දැන් ස්තෝප්පුවේ එහෙට මෙහෙට කවියක් කොට කොටා යනවලු ෆෝන් එකේ. ඉතින් ඒ තාත්තා බලාගෙන ඉන්නවලු පුටුවට වෙලා. කොල්ලා දැන් මේ විදියට කියනවලු සීතල නැග එන්නේ එතකොට සිහි වෙන්නේ කියලා. තාත්තා බලාගෙන හිටිය මූට මේ ඉතුරු පද දෙක එන්නේම නැහැ. තාත්තා කිව්වලු ලියාගන්න ඉතුරු දෙක. ඡන්ද පොලට යන්නේ නාමල්ටයි දෙන්නේ කියලා ලියාගන්න කිව්වලු. ඔන්න තාත්තලා අප මිනට ගොඩනගපු දේශපාලන බලවේගය. ඒ වගේම අපි රටට වැඩ කරපු කණ්ඩායමක්. මාතලේ දිස්ත්‍රික්කයේ වගේම දඹුල්ලට සංවර්ධනය ගෙනාව නම් ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවකි. අපිට දා සලස්මක් තිබ්බා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේගී මාර්ග පද්ධතිය හදනකොට ඒ අධිවේගී මාර්ග පද්ධතිය හදලා දකුණත් උතුරත් යා කරමින් මිනටේ මාර්ග ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවා. මේ අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට ආවට ඒ අයට මේ අධිවේගී මාර්ග පද්ධතිය ගොඩනගන්න හේතු වෙච්ච කාරණා පිළිබඳවවත් අධිවේගී මාර්ගය පිළිබඳවවත් අවබෝධයක් තිබෙන්නේ. අපිට දැන් වමනාව තිබ්බා දඹුල්ල කේන්ද්‍ර කරගෙන මේ පළාතේ සංචාරක ව්‍යාපාරයක පැත්තකින් තවදුරටත් සංවර්ධනය කරනවා වගේම ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයේ විදිහට දඹුල්ල ගොඩනැගිලා තියෙන දඹුල්ලේ ඊළඟ පියවරට අරගෙන යන. ඒ වගේම තමයි ග්‍රාමීය මාර්ග පද්ධති ගොඩනැගීම තුළ ගමේ පාර හදන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. අඩු භූමි ප්‍රමාණකින් වැඩි අස්වැන්නක් ලබා ගන්නවා වගේම ඒ අඩු භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න අවශ්‍ය තාක්ෂණය ඊළඟ පරම්පරාවට ලබා දෙන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. මේ රටේ වවන්න පුළුවන් හැම බිං අඟලකම වවන්න ඕනේ කියන දැඩි ස්ථාවරෙත් අපි ඉන්නවා. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන ආණ්ඩුවක් නෙවෙයි. මේ මාතෘභූමිය ඔබ වෙනුවෙන් දිනු රටක් බවට ගොඩනගන වගකීම අපි බාර ගන්නවායි කියන එක ප්‍රකාශ කරමින් ඔබ තමුන් නාසල ජය වේවා.